අයිබෝවන් අදරණීය දුවේ පුතේ අපි පසුගිය සතියේ VGA භාග පාඩම පිළිබඳ සාකච්ඡා කරන්න තියදුනා. ඉතින් අපි එතෙන්දී පුතේ අඳුනාගත්තා VGA භාගයක් කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම තමයි හරයේ සංඛ්‍යාත්මක අගයන් සහිත VGA භාග එකතු කිරීම හා අඩු කිරීම. එතෙන්දී අපි හරයේ සමාන සංඛ්‍යාත්මක අගයන් සහිත VGA භාග එකතු කිරීම අඩු කිරීම. ඒ වගේම අසමාන සංඛ්‍යාත්මක හර සහිත VGA භාග එකතු කිරීම හා අඩු කිරීම පිළිබඳ සාකච්ඡා කරා. එතකම ලවය ගැන කතා කරොත් ලවයේ විජය පද ඒ වගේම විජය ප්‍රකාශන තියෙන විජය භාගයේ එකතු කිරීම අඩු කිරීම තමයි සාකච්ඡා කරේ. ඉතින් අද ඕගොල්ලන්ට අභ්‍යාස පටන් ගන්න කලින් මම මුලින්ම අපි ගිය සතියේ සාකච්ඡා කරපු ආකාරයේ ගැටලු කීපයක් දෙනවා විසඳන්න අභ්‍යාස කීපයක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ටික සටහන් කරගෙන අපි සුපුරුදු පරිදි පන්ති පටන් ගත්තට පස්සේ මේ අභ්‍යාස මම පොත් පරීක්ෂා කරන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මට මේ පොත් මේ අභ්‍යාස සිදු කරලා මට පොත් පෙන්නන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයගලන්ට පුළුවන් වීඩියෝ වැඩසටහනක් නිසා ඉක්මනින් සටහන් කරගන්න අතරේ හදිසියේවත් ඔයගලන්ට සටහන් කරගන්න බැරි වුණොත් වැඩසටහන මතකට නතර කරලා අභ්‍යාස ටික සටහන් කරගෙන ඉස්සරහට යන්න. මුලින්ම කතා කරන්නේ හරය සංඛ්‍යාත්මක අගයන් මේ තියෙන්නේ. ඒ වගේම අසමාන හර සමාන හර තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලවේ විජය පද තියෙන ගැටලු කීපයක් තමයි මේ සටහන් කරලා තියෙන්නේ.
හරි දුවේ පුතේ මම ඒ දාපු අභ්‍යාස 14 ඔයගලන්ට සුපුරුදු පරිදි අපි පන්ති පටන් ගත්තට පස්සේ මම සියලුම දෙනාගේ පොත් පරීක්ෂා කරලා බලනවා පොත්තර සටහන් වෙලා තියෙනවද කියලා ඒත් එක්කම ඔයගලන්ට පුළුවන් මේක වීඩියෝ වැඩසටහනක් නිසා ඒ අභ්‍යාස වැඩසටහන නතර කරලා සටහන් කරගෙන ඉතින් ඉස්සරහට කරගෙන යන්න හරි දුවේ පුතේ අද අපි අපේ පාඩමේ කොටසට එමු අපි එදා කතා කරේ හරය සංඛ්‍යාත්මක අගයන් දැන් අද අපි කතා කරනවා හරේ විජීය පද තියෙන අවස්ථා හරේ විජීය ප්‍රකාශන තියෙන අවස්ථා. එතකොට ලවය සංඛ්‍යාත්මක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලවයේ විජීය පදයක් හෝ ප්‍රකාශනයක් තියෙන්නත් පුළුවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු පුතේ හරේ සමාන විජීය පද තියෙන අභ්‍යාස කීපයක්. හතයි ඒ වලින් 8ට එකතු කරන්න තියෙනවා හතයි ඒ වලින් 5ට එකතු කරන්න තියෙනවා හතයි ඒ වලින් 8 දැන් ඔයගොල්ලන්ට පේනවා හරය සමානයි විජය පදයක් හරේ තියෙන්නේ ඉතින් මම පොදු හරයක් විදියට ලියනවා හතයි ඒ අපිට පේනවා පුතේ 5ට එකතු කරන්න තියෙන්නේ 8 8යි 5යි 13යි හතයි ඒ වලින් 13 කියලා අපිට අවසාන පිළිතුර ලැබෙනවා ඒ වගේම තමයි අපි අඩු කිරීමේ උදාහරණයකුත් බලමු අඩු කිරීමේ ගැටලුව හයයි එක්සලින් 11කින් අඩු කරන්න තියෙනවා හයයි එක්සලින් 3ක්. ඉතින් අපිට පේනවා මෙතනත් හරය සමානයි වීජීය පදයක් හරේ තියෙන්නේ. මට පුළුවන් පොදු හරයක් විදියට හයයි එක්ස් ලියන්න. අපි ඊට පස්සේ 11න් 3ක් තමයි උදේ අඩු කරන්නේ. අපි දන්නවා 11න් 3ක් අඩු වුනහම 8යි. එහෙනම් අපේ පිළිතුර එන්නේ හයයි එක්සලින් 8. අපිට පේනවා පුතේ මේ පිළිතුරේ හරයත් ලවයත් අතර පොදු සාධකයක් ඉන්නවා. කවුද ඒ? දෙක. එහෙනම් දෙක කියන සාධකයෙන් මට පුළුවන් හරයත් ලවයත් බෙදන්න 6ට 2ව 3යි 8ට 2ව 4යි. එතකොට මට අවසාන පිළිතුර ලියන්න පුළුවන් මේ විදිහට 3යි x වලින් 4 කියලා. හරි. එහෙනම් අපි මේ කතා කරේ හරයේ සමාන වීජීය පද තියෙන අවස්ථා පිළිබඳ. ඉතින් හරයේ සමාන වීජීය පද වගේම තමයි පුතේ හරයේ සමාන විජ ප්‍රකාශන තියෙන්නත් පුළුවන්. බලන්න මේ අවස්ථාව දිහා හරය සමානයි වීජීය ප්‍රකාශන තියෙන්නේ. තුනයි x ධන 5 කියන හරය තමයි අවස්ථා දෙකේම තියෙන්නේ. එහෙනම් හරය සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් පොතේ පොදු හරයක් විදිහට 3 x ධන 5. එතකොට අපි දන්නවා ලවයේ ඉන්නේ 4 එකතු කිරීම 8. 4යි 8යි එකතු කරාම අපි දන්නා උත්තරේ 12යි. එහෙනම් 3 x ධන 5 ගෙන් 12 තමයි අපිට ලැබෙන පිළිතුර. දැන් ඕගොල්ලන්ට පේනවා මේ 3යි 12යි අතර පොදු සාධකයක් කිරියා කියලා. ඒ දෙන්නව කපන්න පුළුවන්ද? බෑ, සරල කරන්න බෑ. ඇයි? මෙතන ප්‍රකාශනයක් තියෙනේ. ප්‍රකාශනයේ පද දෙකක් තියෙනවා. හදිස්සියවත් මේ පද දෙකටම පොදු සාධකයක් විදියට 3 ලීදීයන අන්න අපිට පුළුවන් මේ 3යි මේ 12යි කපන්න. නමුත් මේ අවස්ථාවේ අපිට මීට වඩා මේක සරල කරන්න බෑ. මේ තමයි අවසාන පිළිතුර. හයයි ඒ ඍණ 5ගෙන් 7 අඩු කරන්න තියෙනවා. හයයි ඒ ඍණ 5ගෙන් 3. ඉතින් මෙතනත් ඔයගලන්ට පේනවා හරය සමාන විජ්‍ය ප්‍රකාශනයක් තියෙන්නේ. හයයි ඒ ඍණ 5 කියන ප්‍රකාශනය ළවේ අපිට තියෙන පුතේ 7ෙන් අඩු කරන්න 3ක්. අපි දන්නවා 7ෙන් 3ක් අඩු කරාම 4යි. එහෙනම් හයයි ඒ ඍණ 5ගෙන් 4 තමයි අපිට ලැබෙන අවසාන පිළිතුර. අපි 9 ශ්‍රේණියේදී කතා කරන්නේ හරයේ වීජීය පදව ප්‍රකාශන තියෙන අවස්ථාවලින් හරය සමාන වූ අවස්ථා ගැන විතරයි.
හරේ අසමාන වීජ්‍ය පද තියෙන අවස්ථාවත් හරේ අසමාන වීජ්‍ය ප්‍රකාශන තියෙන අවස්ථාවත් අපි 9 ශ්‍රේණියේ කතා කරන්නේ නැහැ. ඒ පිළිබඳ අපි 10 ශ්‍රේණියේ තමයි වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි තවත් අවස්ථා කිහිපයකට යමු පුතේ. දැන් අපි කතා කරේ හරේ තිබුණ වීජ්‍ය පදයක් එහෙම නැත්නම් වීජ්‍ය ප්‍රකාශනයක් ලවේ තිබුණ සංඛ්‍යාත්මක අගයක්. ලවේත් බැරිද වීජ්‍ය ප්‍රකාශනයක් හෝ පදයක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ උදාහරණ කිහිපයකටත් අපි යමු බලන්න. මේ අවස්ථාවගෙන හිතන්නේ 7a වලින් 5කින් අඩු කරන්න තියෙනවා 7a වලින් 3a. දැන් මෙතෙන්දී ඔයගොල්ලන්ට පේනවා හරය නම් සමානයි. හරේ ඉන්නේ 7a කියන වීජීය පදය 5කින් අඩු කරන්න තියෙනවා පුතේ අපිට කවුද 3a. ඉතින් අපිට පේනවා මීට වඩා මේ ප්‍රකාශනය සුළු කරන්න පුළුවන්. අපිට පුළුවන් ද 5කින් 3a අඩු කරන්න? නැහැ. පොදු සාධක වෙන් කිරීමක් වෙනවද මෙතන? ඒත් නැහැ. පොදු සාධක වෙන්වීමක් වෙනවා නම් මෙතන මට ඒ පොදු සාධකයේ වෙන් කරලා ලියලා හරයත් ලවයත් අතර සාධක තියෙනවා නම් ඒකෙන් කපලා සරල කරලා කපනවා කියන්නේ පොදු සාධක වලින් බෙදනවා කියන එක උත්තරේ දාන්න පුළුවන්. අපිට එච්චර දුර යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පිළිතුර මෙතනින් ඉවරයි. අපි බලමු තවත් ගැටලුවක්. හරය 3x අවස්ථා දෙකේම හරය සමානයි. ලවයේ තියෙන්නේ 5x ධන 7 2x ඍණ 6. හරයේ තියෙන වීජීය පද ලවයේ තියෙන වීජීය ප්‍රකාශන. ඉතින් හරය සමාන නිසා මට පුළුවන් කලින් වගේ පොදු හරයක් ලියන්න 3x කියලා 5x ධන 7 කියන ප්‍රකාශනයේ 2x ඍණ 6 කියන ප්‍රකාශනය අඩු කරන්න තියෙන්නේ. අපි දන්නවා අඩුගිරීමක් තියෙන්නේ අනිවාර්යෙන් දෙවනි ප්‍රකාශනයේ ලියන්න ඕනේ. අඩු කළ යුතු ප්‍රකාශනය අපි ලියන්න ඕනේ වරහණක් ඇතුලේ. දැන් අපි මේ දාගත්ත වරහණ ඉවත් කරන්න ඕනේ. අද අපි කරන්නේ 3x කියන හරය තියෙනවා 5x 17 ඉන්න මේ ඍණ ලකුණින් වරහණ ඇතුලේ ඉන්න පද වෙන වෙනම ಗುಣ වෙන්න ඕනේ. එතකොට ඍණයි ධනයි ಗುಣ කරනම් පුතේ ඍණ 2x වෙනවා. ඍණයි ඍණයි ಗುಣ වුණාම ධන 6ක් වෙනවා. දැන් සජාතීය පද ඉන්නවා නම් අපිට පුළුවන් ඒ සජාතීය පද සුළු කරන්න. කවුද සජාතීය පද මෙතන? 5x ඍණ 2x. එතකොට 5x ඍණ 2x කියන්නේ පුතේ 3x. ධන 7 ඉන්නවා, ධන 6 ඉන්නවා. ධන 7 ධන 6 කියන්නේ දෙන එකතු වෙන්න ඕනේ. ධන 13යි 3x තමයි හරය විදියට එන්නේ. අපි ඊළඟ උදාහරණයට යමු පුතේ. සමාන හරයක් තියෙන්නේ අවස්ථා තුනේම තියෙන්නේ 5a ධන 7 කියලා හරය. එහෙනම් මට පුළුවන් පොදු හරයක් විදිහට ලියන්න 5a ධන 7. අපි දන්නවා ලවයේ 3a ඉන්න 8 ඉන්න a ඉන්න. අපි ලියාගෙන යමු ලවය 3a එකතු කිරීම 8 අඩු කිරීම a. දැන් ඔබලන්ට පේනවා ඇති හරය ලවයේ ඉන්න සජාතීය පද. කවුද ඉන්නේ? 3a අඩු කිරීම a. අපිට පුළුවන් 3a වලින් a අඩු කරලා 2a ධන 8 කියලා ලවයේ ලියන්න. හරේ ඉන්නේ 5a ධන 7. මේ තමයි අවසාන පිළිතුර. ඔයගොල්ලන්ට පේන මේ ලවය මට පුළුවන් අවශ්‍ය නම් මේ ලවය පොදු සාධක වලට වෙන් කරන්න. මේ ලවයේ ඉන්න පොදු සාධකයක් කවුද? 2 කියන සාධකය. එහෙනම් මට මේ ලවය පුළුවන් ලියන්න 2 කියන සාධකේ ඉවත් කරලා a ධන 4 කියලා. හරේ ඉන්නවා 5a ධන 7. මේ විදිහට පිළිතුර කියන්නත් පුළුවන් මට.
දැයි මම පිළිතුර මේ ආකාරයට ගත්ත කියලා මේ සාධකයක් එක්ක 15ක් සාධකයක් වෙන් වෙලා තිබුණා නම් මට පුළුවන් 얘 දෙන්නා කපලා නැත්තම් පොදු සාධක වලින් බෙදලා සරල කරන්න. මෙතෙන්දී ඒ වගේ අවස්ථාවකට යන්නේ නැහැ. ඒ කියන්නේ සාමයේ පිළිතුර දෙකෙන් කොයි පිළිතුරක් නිවැරදි එක ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි අද කතා කළා වීජීය භාග එකතු කිරීම හා අඩු කිරීම කියන අපේ පාඩමේ අවසාන කොටස. ඒ පාඩමේ අපි මුල් දවසේ ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න යෙදුණා හරයේ හෝ ලවයේ එහෙම නැත්නම් හරයේ ලවයේ දෙකේම වීජීය සංකේතයක් පදයක් වීජීය ප්‍රකාශනයක් තියෙන්නේ වීජීය භාගවල කියලා. ඊට පස්සේ අපි කතා කරා පුතේ හරයේ සමාන සංඛ්‍යාත්මක අගයන් තියෙන ලවයේ වීජීය පද එහෙම නැත්නම් වීජීය ප්‍රකාශන තියෙන වීජීය භාග එකතු කිරීම හා අඩු කිරීම. එතන හරය සමාන අවස්ථාවලටත් ගියා හරය අසමාන අවස්ථාවලටත් ගියා. අද අපි කෙටියෙන් කතා කරා පුතේ හරයේ වීජීය පද එහෙම නැත්නම් වීජීය ප්‍රකාශන තියෙන ලවයේ සංඛ්‍යාත්මක අගයන් වගේම වීජීය පද තියෙන්නත් පුළුවන් වීජීය ප්‍රකාශන තියෙන්නත් පුළුවන් අන්නේ අවස්ථාවල වීජීය භාග එකතු කිරීම හා අඩු කිරීම ගැන කතා කරා. නමුත් අපි කතා කරේ නැහැ හරයේ අසමාන වීජීය පද තියෙන අවස්ථා. හරයේ අසමාන වීජීය ප්‍රකාශන තියෙන අවස්ථා. අපි ඒ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන පුතේ 10 වසර වීජීය භාග පාඩමේදී. එහෙනම් මේ සතියේ අපි මේ කතා කරපු කොටසත් එක්ක ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ අභ්‍යාස පොතේ පෙළ පොතේ පෙළ පොතේ තියෙන අභ්‍යාස ටික කරන්න අවසාන අභ්‍යාස දෙක. ඉතින් අද මම මුලින් ලබා දුන්නු ගැටළු 14ක් තියෙනවා. ඒ ගැටළු 14ත් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ අභ්‍යාස පොතේ සිදු කරන්න. පන්ති සුපුරුදු පරිදි පටන් ගත්තට පස්සේ මම ඔයගොල්ලන්ගේ අභ්‍යාස පොත් පරීක්ෂා කරලා බලනවා. ඒ මන් දීපු ගැටලු කිහිපයක් ඒ වගේම ඔයගොල්ලන්ගේ පෙළ පොතේ අභ්‍යාස කිහිපයක් ඔයගොල්ලන්ට විසඳලා තියන්න පුළුවන්. ඒ ටික මම පරීක්ෂා කරලා බලනවා ඔයගොල්ලන්ගේ. අපි එහෙනම් මෙතනින් අපේ වීජීය භාග පාඩම සම්පූර්ණ කරලා ඔන්න සාකච්ඡා කරා. ආයුබෝවන් සියලුම.